අයුබෝවන් Apple Kade නුවන් අදත්තාව ඔබත් එක්ක කතා බහකට මම හැමදාම කියන වගේ මගේ වීඩියෝස් හොඳයි කියලා හිතනවා මගේ channel එක හොඳයි නම් subscribe කරලා ඒ වගේම ළඟම තියෙන bell එක all දාලා තියාගන්න එතකොට මම වීඩියෝ එකක් දානකොටම ඔබේ ළඟට ගෙන්නවා ගන්න පුළුවන් එතකොට මම තව මතක් කිරීමක් කරන්න ඕනේ ලාල් කාන්ද සහෝදරයා Apple Kade නුවණත් සමග සම්මුඛ වෙනවා ඒ වීඩියෝ එකත් ඉක්මනටම ගේන්න බලාපොරොත්තු වෙනවා ඒකත් බලාපොරොත්තු වෙමින් ඉන්න කියන ගමන් ඇත්තටම අපි අද කතාවට යන් අපේ කතාව තමයි දිලි ජයවීර ඒ වගේම දම්බික පෙරලා ඒ වගේම රේනෝද සිල්වා එතකොට රට මේ තරම් ව්‍යසනයකට මේ තරම් අගාධයකට දාන්න මේ තුන් දෙනා අඩු වැඩි නැතුව වග කියන්න ඕනේ ඒක හේතුව තමයි මේ කට්ටිය තමන්ගේ තියෙන හැකියාව ගෝටාබය කියන නමක් තියෙන්නේ නැතුව ඔවුන් ඒක සන්නාමයක් කරලා අරන් ආවිල්ලලා අද ලෝකේ තුප්පහිම රටක්. එතකොට මේ රට ගැන මිනිස්සු නිකන් අපේ પાස්පෝර්ට් එකට තියෙන වග වටිනාකම නැති කරන්න මේ රාජපක්ෂ හොරු ටික ගේන්න මේ දිලිත් ජයවිර්ලා මේ ධම්මික පෙරලා ඒ වගේම රේනෝල් සිල්වලා කරපු මෙහෙය අද කොහොමද කියලාවලා ඒ අයගේ දෙමෝපියොන්ගේ පවා ඉන්නවනම් ඒ දෙමෝපියොන්ගේ පවා නැහැ ධනව ඇති හැමදෙස්සේ මොකද ඒ තරමට රටේ ඉන්න මිනිස්සු ජාති අමතනෝ ඒකටි දෙමෝපියොන්ට පවා ඉතින් ඒක නිසා ඇත්තටම දැන් අද අද දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වෙට දිලිත් ජයවිර්ලා දැන් එක එක තැන්වල ගිහිල්ලවලා අඬල වැඩක් නැහැ. මොකද ඒ කට්ටිය දැන් කියන දේවල් ඔක්කොම ඕව ඉතිස්සල්ල හිතන්න ඕනේ. මොකද දිලිත් ජයවිර්ලා කියලා කියන්නේ ධම්මික පෙරේරා කියන්නේ රේනෝද සිල්වලා කියලා කියන්නේ මේ මහ පොළවේ භූදේශ පාලනේ හොඳට අඳුන්න කට්ටිය දැකලා තියෙන කට්ටිය ඒකටි විශ්ලේෂණය කරලා තියෙන කට්ටිය. එතකොට ඒ අය ඒ විදිහට කරලා තමන්ගේ බඩගෝස්තරවාදය රැකගන්න තමන් හැමතිස්සෙම රටට හරි දේ කරන්නේ නැතුව හොරර් නඩයක් ගෑල්ලිවලා අද අවසන්ට කරලා තියෙන්නේ මේක විශාලා මහනුවරක් කළා මිනිස්සුන්ට කන්න නැහැ මිනිස්සු තෙල් පොලිමේ ඉන්නෝ මිනිස්සු ගෑස් පොලිමේ ඉන්නකොට තෙල් පොලිමේ ඉන්නකොට මිනිස්සු මැරලා වැටෙනවා නම් ඔවුන්ගේ ආර්ථිකයේ මොන වගේ තත්ත්වයකට උදා වෙලා තියෙනවා නම් ඒවට අඩු වැඩි නැතුව ඇත්තටම මේ ධම්මික පෙරළ ඒ වගේම රේනෝද සිල්වල ඒ වගේම දිලිත් ජයවිර්ලා අනිවාර්යයෙන්ම වගේ කියන්න ඕනේ මේවා මේ වගේ කියන්න විතරන්නේ මේ කරපු වැරද්ද නිවැරදි කරන්න වගකීමක් ගන්න ඕනේ කියတဲ့ තැන මම කියනවා. ඒකෝර දැන් දිලිත් ජයවිර්ලා දැන් අද කතා කරන විදිය බලන්න මේ නිර්මාණකරුවන් හැටියටත් ව්‍යවසායකයන් හැටියත් අපි සෞඛ්‍ය සම්පන්න නැහැ කියලා ලකිනවා. එතකොට සෞඛ්‍ය සම්පන්න නැති රටක් බිහි කරේ එදා අර ගෝඨාභය දිනුව කියලා කියනකොට දාපු ඩාන්ස් එක අද ඩාන්ස් මතක් වෙනවා ඇති උදේට නැගිටිනකොට සෞඛ්‍ය සම්පන්න නැත්තම් ව්‍යවසායකයන්. එතකොට දැන් රටට ඇති වෙලා තියෙන තත්ත්වය මේක නම් ඒ වගේම තියෙන කාලකන්ණි සතුටක් ලබන මේ දිලිත් ජයවිර්ලා මේකට හිතන්නේ මිනිස්සු මේ තමන්ගේ තියෙන ආවේගය පේක් වලින් ඇවිල්ලා මේ නිකන් කියන මේ පේක් වලින් ඇවිල්ලා නිකන් කියනෝනේ තමන්ගේ තියෙන ආවේගය ගියාට පස්සේ ඒ ඒ තෙල් පොලිමට ඒ ගෑස් පොලිමට ඒ පොහොර පොලිමට ඒ කිරිපිටි පොලිමට ගියාට පස්සේ ඒ මිසුගේ තියෙන වේගය තමයි කියන්නේ මේ බලන්න වෙලාව ලැබුණා තමයි. හැබැයි මම හිතනවා අර ඒකේ තව එකක් තියෙනවනේ දැන් බලන්න මේ කොච්චර මිනිස්සුන්ට ප්‍රශ්න තියද්දිත් අපිට අඩු ගානේ මේ ප්ලේට් එකකට කැම ටික හරියන්නේ මේ මිනිස්සුන්ට මෙච්චර ප්‍රශ්න ඇති කියලා සමහර කමෙන්ට්ස් බැලුවා මම හිතනවා මේ මිනිස්සුන්ට එදා වේලවත් කන්න නැතුව ඇති මේ මෙච්චර වෛරකෙන් ඉන්නේ වගේ හිතුනහම එතකොට බලන්න මේ කොච්චර කාලකන්ණි සතුරද්ද මේ ලබන්නේ කියලා මිනිස්සුන්ගේ හරියට ක්‍රේට් එකට කැම ටික නැත්තම් ඒ මිනිස්සු අර හිතේ තියෙන වේගය ඒ කියන්නේ තමන්ගේ දරුවන්ට කැම ටික බීම ටික දෙන්න විදියක් නැතුව ඒ මොනව නැතත් දැන් සමහර වෙලාවට ෆෝන් එකට අනිවාර්යම ඩේටා කාඩ් එකක් දාගන්න ඕනේ නැති සමහර WhatsApp කෝල් එකේ එන්න පුළුවන් කම්පැනි එකෙන් අද විතරක් වරෙන් නැත්තම් අද එන්න එපා හෙට වරෙන් ඔය විදිහට සමහර ගෲප් තියෙනවා කම්පැනි වලින් දාපු ඒවලට තමයි සමහර මැසේජ් දාන්නේ
ඒක නිසා ඩේට දාගන්න මිනිස්සු උනත් ඒ මිනිසුන්ට අද එන්න එපා වැඩ නැහැ කියලා වෙල කියනකොට ඉතින් මුංගේ අම්මා මෝ මතක් කරන්න තමයි ඉතින් තියෙන එතනින් එහාට දෙයක් නැහැ නේ. එතකොට මේ වගේ රටකට ඇදලා දාලිවල මේ වගේ කාලකන්ණි සතුටක් විඳින මේ දිලිත් ජයවිල්ලා මොන වගේ තත්ත්වයක්ද කියලා වෙල කියන්නේ මේ රටට අභාග්‍ය සම්පන්න කාලයක් උදා කරලිවල ඔවුන් හැබැයි හැමතැනින්ම මේ රජය අල්ලගෙන ඒ වගේම හැම රජයක්ම අල්ලගෙන ඔවුන්ගේ ඩීල් ටික වෙනවා. එතකොට ඇන්ටිජන් කිට් එක අවභාවිතා කල්ලිවල මොන් ගහගත්තා. ඊට පස්සේ හැම රජයේ තියෙන හැම කෝටහයකින්ම ඔවුන්ගේ ව්‍යාපාර ටික දුවනවා. එතකොට ඔවුන්ට කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද ඔවුන් රජය ගෙනාව ඔවුන් ඒ වගේම ඒ වියදම් කරපු බිලියන ගානට වඩා ට්‍රිලියන ගානක් හොයාගත්තා. ඒක නිසා ඔවුන්ට ගානක් නැහැ. ඔවුන් අර විඳින සැප ඒ විදිහම විඳිනවා. හැබැයි අහිංසක මිනිස්සු ජීවිත මේ බලාගෙන ඉඳෙද්දි කඩාගෙන වැටෙන්න තත්ත්වයට පත් කරා. එතකොට මේ වලට වග කියන්න ඕනේ මේ දිලිත් ජයවිල්ල රේනෝල් සිල්වා මේ ඒ වගේම ධම්මික පෙරලා. එතකොට ධම්මික පෙරලා දැන් මේ කතා කරන කතා කිල්ල. අනිත් එක තමයි මම ඇහුවා මේ හඳුන්නෙත්ති සහෝදරයා කියනවා කවුද ධම්මික පෙරලා ගිහිල්ලා හම්බුණා මොකද වෙන්නේ. ධම්මික පෙරලා කියන්නේ විවසායකයෝ ඒ කට්ටියකිනුත් ගන්න දේවල් තියෙනවා. ඔව් ධම්මික පෙරලයෙන් ගන්න තියෙනවා තමන්ටත් හඳුන් නෙත්තිලාටත් ගහන්න ඕනනම් ඒ කියන්නේ වංගු ගහලා කොහොමද මේ අනිසි ධනයක් හම්බ කරගන්නේ කියලා ඕනනම් ඔන්න ධම්මික පෙරළලා ගිහිල්ලා හම්බෙන්න හඳුන් නෙත්ති කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔවුන් කියයි කොහොමද හොරගම් කරන්න ඕනේ, කොහොමද වංගු ගහන්න ඕනේ, කොහොමද රජයේ ඒ කියන්නේ මේ ජාලවලින් රින් ගලිවල්ලා කොහොමද තමන් ධනවත් වෙන්නේ කියලාවල්ලා ඉගෙන ගන්න පුළුවන්. මොකද ඕකුන් හැමදාම කරලා තියෙන්නේ මේ රටට එන පාලකයට සල්ලි පම්ප් කල්ලිවල්ලා ඔවුන්ගේ ඒ කියන්නේ සුඛවීරණයේ ඔවුන්ගේ ධනය රැස් කරගන්න විතරක් හැමතැනින්ම ඔවුන් ඒවට අවශ්‍ය වටපිටාව හරිගස්සගත් එක තමයි ඔවුන් කළ තියෙන්නේ. ගිහිල්ලා හම්බෙන්න මම දැන් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජනබලවේගයට කඩේ යන මිනිහෙක්නේ ඇත්තම කතාව. එතකොට මාත් එක්ක දැන් මේ ප්‍රෝග්‍රෑම් එක ගියාට පස්සේ මාත් එක්ක ගොඩ ව්‍යවසායකයන් කතා කරලිවල කිව්වා නුවණා අද මතක තියාගෙන ඉන්නවා අපි මේක කරන්නේ ඇත්තටම මේ රටට ඇත්තටම ආදරෙන් කියලා ලකුවා. ඕ ධම්මික පෙරේරලා පුළුවන් නම් ගෑල්ලිවල ජාතික ජනබලවේගය හෝ ජේපී එකට පුළුවන් නම් ගෑල්ලා බලන්න කියලා ලකුවා. එදාට මේ තියෙන පොළවේ තියෙන ඡන්ද ටිකක් නැති කරගන්න තමයි ඕ ජාතික ජනබලවේගය හදන්නේ කියලා. කියන්න ඕන දේ කියන්න ඕන කෙලින්ම. එතනින් එහාට මේක නැහැ. ඕ මේ රජයේ තනිකරම ඒ කියන්නේ කෝට ටික මේ කියන්නේ සම්පූර්ණම මේ රජයේ වියදම් කරපු මේ ධම්මික පෙරලලා මේ දිලිත් ජයවිල්ලා කට්ටිය කරේ අවසානට රජය අල්ලගෙන ටයිල් මාපියාව සම්පූර්ණම එකටි ගතර ගත්තා. ඊට පස්සේ අනිකුත් මාපියාවන් සම්පූර්ණම අතර අරගෙනවල ඔවුන් විතරක් මේ රටේ ව්‍යාපාරික වශයෙන් වැජ වෙන්න පටන් ගත්තා. අනිත් මහ පොළොවේ ඉන්න පොඩි ව්‍යාපාරිකයෝ ඒව ව්‍යවසායකයෝ සම්පූර්ණම පල්ලෙහාට ඇදල් දාපු එක තමයි මේ ධම්මික පෙරලලා කරලා තියෙන්නේ. එතකොට ඒ වගේ ධම්මික පෙරලලා මේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලවේගයත් එක්ක සාකච්ඡා කරනවා නම් ඇත්තටම එතනින් එහාට රට හදන්න ඕන කියලා තැනක් නැහැ. එතනින් එහාට අපිත් ආණ්ඩුවක් ආවට පස්සේ ගහන්නේ කොහොමද කියලිවල මොවුන්ගෙන් හරියට දැනගන්න පුළුවන්. ඒක නිසා අපි අද විශේෂයෙන් කියනවා ඕ ධම්මික පෙරලලා දිලිත් ජයවිල්ලා කියලා කියන්නේ මේ මහ පොළොවේ ඒ කියන්නේ හොරුත් එක්ක යන්න ඕන ගමන් තියෙනවනේ. ඒ වගේම අනිත් මිනිස්සුත් එක්ක ඒ කියන්නේ හොඳ මිනිස්සුත් එක්ක යන්න ඕන ගමන් තියෙනවා. මේ රටේ රටට ආදරය කරපු හොඳ රාජ්‍ය සේවකයෝ ඉන්නෝ, ඒ වගේම හොඳ ව්‍යාපාරිකයෝ ඉන්නෝ. ඒ මිනිස්සු ඇත්තටම රට ආදරය කරලිවල රටේ ආණ්ඩුත් එක්ක කවවෙලා හොර මැර වංචා කරලිවල තමන්ගේ ධනය වැඩි කරගෙන තමන්ගේ බලය වැඩි කරගෙන හිටපු මිනිස්සු ඇරෙන්න අනිත් මිනිස්සු ටිකක් ඉන්නෝ මේ රට ආදරය කරන මිනිස්සු. අන්න එම් වගේ මිනිස්සුත් එක්ක වෙන කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ ධම්මික පෙරේරලා හෙට ගැනලා බලන්නකෝ මේ ජාතික ජනවල බලවේගයට මොකද වෙන්නේ කියලා. අපි අද කිව්වා කියලා හිතාගන්න මේ ඉන්න පිරිසෙන් භාගයකට භාගයක් අඩු වෙන මේ ධම්මික පෙරලලා මේ දිලිත් ජයවිල්ලාත් එක්ක සම්මුඛ සාකච්ඡා තියෙනවා. පුළුවන් නම් එක්කවල බලන්නකෝ ජාතික ජනබලය. අපි මේ පොඩි මිනිස්සුනේ. ඒ නිසා අපි පොඩි මිනිස්සු වුණාට මේ මහ පොළොව අපි දන්නවා
මහපොළොව කියවන මේ මිනිස්සුත් එක තමයි අපි දැන් යන්න ඕනි කියලා වල අපි මේ මහපොළොව හරි ගසනවා. ඒ හදනක මං ඒ මිනිස්සුන්ගේ අදහස් තමයි මේ කියන්නේ. ඉතින් අපේ අදහස නෙවෙයි. නමුත් මේ ධම්මික පෙරලලා කියලා කියන්නේ තනිකර හොරු මංකොල්ලකාරයෝ වංචාකාරයෝ තමයි හැමතිස්සෙම ඔවුන් ධනය රැස් කරගත්තේ. කොහොමද කියලා ලංකාවේ මේ භූදේශපාලනය තුළ ඉන්න මිනිස්සු දන්නවා. ඒක මම තව කතාවක් කියන්න ඕනේ. ඇත්තටම මේ කියන්නේ මේ දැන් 69 ලක්ෂයකට අපි බැනලා වැඩන්නේ නැහැනේ. 69 ලක්ෂයක මිනිස්සුන්ගෙත් ඒ කියන්නේ ආකල්පමීය වෙනසක් තමයි දැන් මේ අපේ ජාතික ජනබලවේගය කියන පක්ෂයට හැදීගෙන එන්නේ. එතකොට ඒ මිනිස්සුත් අපට අවශ්‍යයි. එතකොට ඒ මිනිස්සුන්ගේ මේ මතය හැදෙනකොට මේ රට විනාශ කරගෙන යනකොට ඒ මිනිස්සු දැන් ඇත්තටම මේ ජාතික ජනබලවේගයට JP දෙන්න ඕනේ කියන තැන ඉන්නවා. එතකොට ඒක එහෙම කියදෙමු. එතකොට දැන් ඒ වගේම මේ UMP එක වගේම සජබේ. ඒ කියන්නේ සමගි ජනබලවේගයත් එක්ක ඉන්න මේ දැන් සමග ජනබලවේගයට ඡන්දය දෙන්න ඕන කියන මම මිනිස්සුන්ට එක දෙයක් මතක් කරනවා. දැන් මම නිකන් උදාහරණයක් ගේමුකෝ. එතකොට මගේ තාත්තයි ඒ වගේම මගේ තාත්තගේ නම නන්දසේන කියලා කියන්නකෝ. මගේ තාත්තගේ නම නන්දසේන වෙනකොට තව නන්දසේන කෙනෙකුත් ඉන්නෝ ඊට ගෙවල් දෙක තුනකට එහා පැත්තේ. එතකොට මගේ තාත්තා නන්දසේන වෙන මගේ තාත්තා මේ තරම් දුක් ගැහැට විඳගෙන තමන් හරි හමන් විදියට හම්බ කරගත්ත ධනය දීපල ඔහුගේ සුඛ විහරණය ඔහුගේ ගෑනුන්ගේ කේස් ඊට පස්සේ කැසිනෝ බූරුවා ඕ වගේ ඒ කියන්නේ බීලා ඒ වගේ දේවල් වලට විනාශ කරන්න නැතුව මේ නන්දසේන වෙන මගේ තාත්තා තමන්ගේ දරුවන්ට ධනය එක්රැස් කරලා තියෙනවා. මොකද අපි දුක් විඳලා හරි කමන්නේ මේ දරුවන්ට කවදාකරි අනාගතයක් තියෙන්න ඕනේ කියලා මේ ධනය එක්රැස් කරලා තියලා ඒ වගේම දේපල ටික ඒ විදිහටම තියලා තිව්වා. ඔවුන්ට එක දේපලක් විකුණ ගත්තා නම් එහෙම මේ විදිහට ලස්සන සුගිත මුගිතිත විදිහට ඒ වගේම කැසිනෝ ගහලා ඒ වගේම සූදු කෙලලා ඒ වගේම රාරක්කු බීලා ඒ වගේම ඕන විදිහට ඉන්න පුළුවන් කම ඒ නන්දසේනට තිබුණා. ඒ නන්දසේන ඒ විදිහට කරන්නේ නැතුව තමන්ගේ දරුවන්ට අර ධනය ටික එක්රැස් කරලා තිබුණු තාත්ත කෙනෙක් විදිහට ඒ නන්දසේන ඉන්නවා. ඊට එහා පැත්තේ ඉන්න තව ගෙවල් දෙකකට එහා පැත්තේ ඉන්නවා තවත් නන්දසේන කෙනෙක්. ඒ නන්දසේන රාරක්කු බොනවා, සූදු කෙලිනවා, කැසිනෝ ගහනවා. ඉතින් ඒ විදිහට වෙනකොට ඔහු හැමතිස්සෙම බලන්නේ සල්ලි නැති වුණොත් එහෙම. මොකද එන මාර්ග නැත්නම් ඔහුට හම්බ කරගත්තේ ධනයක් තියෙනම් හම්බ කරගත්තේ දේපල තියෙනම් ඔහු බලන්නේ ඒව විනාශ කරලා හරි කමන්නේ. දරුවන්ට හෙට අනාගතය ගැන කල්පනා කරන්න ඕනේ නැහැ. දරුවන්ට නැතුණත් කවන්නේ නැහැ. මම අද සුදි කෙලල ඉන්න ඕනේ කියලා ඒ දරුවන්ට තියෙන දේපල ටික විකුණ සූදු කෙලිනෝ රාරක්කු බොනෝ කැසිනෝ ගහනෝ හරිද ගණිකාවොත් එක්ක සංසර්ගයේ යෙදෙනෝ. එතකොට ඒ නන්දසේනයි මේ නන්දසේනයි ගත්තොත් එහෙම අද අර මගේ තාත්ත වෙන්න නන්දසේන මගේ දෙමව්පියෝ ඒ කියන්නේ මගේ දෙමව්පියොන්ට මේ විදියට සුගිත මුදිත විදියට ඉන්න පුළුවන්කම තියදි දේපල විකුණගෙන ඔවුන් ඒ දේපල තියලිවල අපිට තිබුණනම් අපට රැස් කරලා තිබුණනම් එහෙම අපි අදටත් ඒ නන්දසේනව ආදරෙන් රැක බලා ගන්න. එතකොට අර ගෙවල් දෙකකට එහා පැත්තේ හිටපු නන්දසේනට තමන්ගේ දේපල විකුණලා රාරක්කු බීලා ගංජා ගහලා කුඩු ගහලා ඊට පස්සේ සූදු කියලා ඊට පස්සේ කැසිනෝ ගහලා ගණිකාවන් එක්ක සංසර්ගයේ දිලවල අවසානට ඒ විනාශ කරපු නන්දසේනට තමන්ගේ දරුවම ගහන්න තත්ත්වයට පත් වෙනවා නම් එතකොට මේ නන්දසේනයි ඒ නන්දසේනයි අතර වෙනස තමයි මේ දැන් ආණ්ඩුව තියෙන තත්ත්වය තමයි තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ දරුවන්ට අනාගතය සඳහා ඉතිරි කරන දේපල ඒ වගේම මිල මුදල් ටික මේ නන්සේන හරියට තියෙනවා නම් අර නන්සේන ඒව ගැන කල්පනා කරන්න තෝ සියලුම දේපල ටික විකුණලිවල සුදි කෙලිනවා නම් ඒකම තමයි මේ රටේ වෙලා තියෙන. දැන් මේ ඉන්න රාජපක්ෂ හොරු ටිකත් මේ සජිත් ප්‍රේමදාසල මේ රනිල් වික්‍රමසිංහල කරේ මේ ලංකාවේ අර තියෙන ධනය ටික මේ දේපල ටික ගිහිල්ලිවල ලෝකේ කාට හරි විකුණලිවල සුදි කෙලපු එක කැසිනෝ ගහපු එක රාරක්කු බීපු එක ගණිකාවන් එක්ක සංසර්ගයේ දිච්ච එක විතරයි වෙලා තියෙන. ඒක නිසා ඒ නන්දසේනද මේ නන්දසේනද කියලා ගත්තොත් එහෙම ඇත්තටම අපිට හිතන්න තියෙන්නේ ඕ UMP එක සජබේ ඒ වගේම රාජපක්ෂ හොරු ටිකත් ඒ වගේම මෛත්‍රීපාල ඕ කියන මේ 74ක් කරපු පක්ෂ දෙක අපේ රටට අර සුදි කෙලපු නන්දසේනගේ තත්ත්වයට උදා කරා නේද. ඒ වගේම මේ රටට අතරින් හිටපු මේ රටට තමන්ගේ දරුවන්ට දේපල ටික රැස් කරන්න දේපල ටික ඉතුරු කරන්න හිතපු මගේ නන්දසේන ඒ කියන්නේ මගේ පියාවන නන්දසේනද හරිතන හිටියේ කියලා කල්පනා කරන. ඒක නිසා මම ඔබලට මේක උපදේශයක් දුන්නේ මේ
අර නන්දසේනලා දෙන්නගෙන් ආදර්ශ ගෙනාවේ රට ආදරය කරන නන්දසේන කවුද? රටේ දේපල ටික විනාශ කළා හරි කමන්නේ තමන්ට සුදිය කෙලින්න, ඒ කියන්නේ තමන්ගේ සුඛ විහරණය, තමන්ට ගෑනු ආශ්‍රය ගන්න, තමන්ගේ කැසිනෝ ගහන්න, ආරක්කු බොන්න මේ රට විකුණන නන්දසේන ගැනද කල්පනා කරන්න ඕනි කියලා. ඉතින් මේ අපි හිතන්න දෙයක් ඉතුරු කරේ. UMP සජබේ කියලා කවුරු හරි ඉන්නවනම්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා ඉන්නවනම්, පොහොට්ටුව කියලා ඉන්නවනම්, ඒ අයට අපේ රටට වෙන දේ තමයි මේ කිව්වේ. ඉතින් ඒක නිසා ඒ නන්දසේනත් මේ නන්දසේනත් ගැන හිතලා අපි අපේ රටේ අනාගත දරුපරවරු වෙනුවෙන් හරි දෙයක් කරන්න පුළුවන් මේ ජාතික ජන බලවේගය කියන පක්ෂයත් එක්ක අපි ගමනක් යන්න ලෑස්තිවෙමු කියන ආයතනය කිරීම අදට ඇපල් කඩේ නුවණ සමුගන්නවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.